ආයිබෝන් යාලුවනේ හැමෝටම අද මේ වීඩියෝ එක අපි කතා කරන්නේ මේ දවස්වල හැමෝම පිටරට යන්න බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. උදාහරණයක් විදියට ලංකාව සිම් එකක් වෙන රටකට ගියොත් එම ඒක වැඩ කරනවද ඒක කොහොමද වෙන්නේ කොහොමද අපි ඔන් කරගන්නේ රුපියල් කීයක් කැපෙනවද විනාඩියකට ඒ හැම විස්තරයක්ම අද මේ වීඩියෝ එක අපි කතා කරමු. ඉතින් මම හිතනවා ඔයාලා පිටරට යන්න ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වේවි. එතකොට ඔයාගේ සිම් එක එහෙ රටවලට ගීපුවාම කොහොමද වැඩ කරන්නේ කොහොමද වෙන්නේ කියලා ඒ හැම දෙයක්ම අද මේ වීඩියෝ එක අපි කතා කරමු. ඉතින් එක දිගට ඉන්න මාත් එක්කම channel එක subscribe කරන්න, ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඔයාගේ ෆෝන් එකේ තියෙන සිම් එක ඩයලොග් වේබ ඔයාට ඕනම සිම් එකක් ඔයා යූස් කරනවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මේකෙවිලා මගේ ෆෝන් එකේ සිම් එක ඩයලොග් සිම් එකක්. එතකොට ඔයාගේ සිම් එක සමහරක් වෙලාවට වෙනස් වෙන්නත් පුළුවන්. එතකොට ඒ සිම් එක ඔයා අනිවාර්යෙන් ඇප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් දැන් මගේ එක නම් මයි ඩයලොග් කියන සිම් එක අදාළව මම ඇප්ලිකේෂන් එක දාලා රෙජිස්ටර් වෙලා තියෙන්නේ. එතකොට ඔයා සමහරක් වෙලාවට එහෙම නොවෙන්නත් පුළුවන්. එතකොට ඔයා මයි මොබිටෙල් එකක් යූස් කරනවා නම් එතකොට ඔයාගේ සිම් එක අදාළව ඔයාට ඇප්ලිකේෂන් එකක් ඔයාට බලා ගන්න පුළුවන් නෝ ප්ලේ ස්ටෝර් එකේ එහෙම නැත්නම් ඇප් ස්ටෝර් එකේ. එනවාදී මගේ සිම් එක ඇවිල්ලා ඩයලොග් සිම් එකක්. එතකොට මම මේක ඕපන් කරපුවාම සාමාන්‍ය මේ විදිහට තමයි මගේ ඩයලොග් ඇප්ලිකේෂන් එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් නේ. එතකොට ඔයාගේ සිම් එක ऐप्लिकेशन का चुट्टा के हमें आवे नत पुलम मितने दी कैटेगरी स्कीप याक में आप इधर बलागान ने पुलवान ना ऐतो कोड वाला डे एक स्कोल कर पुआ में वाला पेन आती इंटरनेशनल सर्विस से के आते डे रोमिंग एवागे में आईडीडी कॉल एवागे में वाला दानो आती ना आईडीडी कार्ड या दापुआ में नॉर्मल कार्ड दाने वेडी अभी दागत्ता में एक सली खेपेन अड़ू एत मैं एयरटेल ईडी यूज कर ऐगेम पास मोबिटल दें डायलॉग हेम दाक में दें अपने ईडी कॉल करना पुलवा हे भाई ईडी आप हेम दागे पुलवा मे कल हेमोम इंटरनेट कॉल यूज करना मुकदे व्हाट्सएप फेसबुक ये हेम दाक में गुडका है ऑनलाइन कथा करें सा दें गुडकड़े එන්නෙන්න දැන් කට්ටි කාඩ් දාන ප්‍රමාණය ආයිඩී දිය හෝ ඕනම කෙනෙක් දැන් කාඩ් දාන ප්‍රමාණය අඩු වෙලා අඩු වෙමින් පවතිනවා හැමෝම ඔන්ලයින් කතා කරන ඔන්ලයින් කෝල් කරන නිසා බලා ගන්න පුළුවන් නම් මෙතන රෝමින් කෝල් එක අපි මෙතනදී අපි ඕපන් කරපු ගමන් එතකොට ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන් නෝ මේක මෙතන ඕෆ් වෙලා තිබ්බොත් එම මේක අනිවාර්යෙන් ඔන් කරගන්න මේක ඔයාගේ බැරි වෙලාවත් එම ඕෆ් වෙලා තිබ්බොත් එම එතකොට ඩීඇක්ටිවේට් විදිහට තමයි වාට බලාගන්න හම්බෙන්නේ. එතකොට මේක ඕෆ් වෙලා තිබ්බොත් එම වෙන රටකට ගියොත් එම එතකොට කවුරුවත් එම කෝල් කරගන්න බැරි වෙනවා ඔයාට. එතකොට ඔයාටත් කෝල් කරන්න බැරි වෙනවා. ඕෆ් වෙලා තිබ්බොත් එම අනිවාර්යෙන් ඔන් කරගන්න. එතකොට ඔයාට රෝමින් කෝල්ස් එම ඔයාට මේ ෆියුචර්ස් ටික ඔයාට යූස් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා ඔයාගේ බලන්න මේක රෝමින් එක ඇක්ටිවේට් වෙලාද එහෙම නැත්නම් ඩීඇක්ටිවේට් වෙලාද තියෙන කියලා. එතකොට මේක සාමාන්‍යයෙන් මේක දැනටමත් එනබල් වෙලා තියෙන්නේ ඇක්ටිවේට් තන අපිට ඔප්ෂන් කීපයක් බලා ගන්න පුළුවන් නෝ. එතකොට බිග් ටෝල් රෝමින් එක ගත්තොත් එම ඒ කියන්නේ දවසට ඩොලර් 5ක් විදියට. එතකොට බොයිස් ඇන්ඩ් SMS පැකේජ්. එතකොට සීමෝර් දාපුවාම ඒක අදාළව අපිට ইনফෝමේෂන් ටික විස්තර ටික අපිට දැනගන්න පුළුවන් නෝ. එතකොට දවසට බිග් ටෝල් එක ඩොලර් 5ට මෙන්න මේ දේවල් ටික ඔයාලට බලා ගන්න පුළුවන් නෝ. එතකොට අපිට ඩේලි ඩේටා රෝමින්. එතකොට වෙන රටකට යනවා නම් ඒකට ඩේටා වට අවශ්‍ය නම් වට විදියට ඩේටා එක 2GB වගේ විදියට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට ඊළඟ ඔප්ෂන් එක තමයි ඩේටා රෝමින් චැට් පැක් එක. ඔය විදියට MB100ක් ඒ විදියට එක එක පැකේජ් එහෙම අපිට බලා ගන්න පුළුවන් නේද? එතකොට අනිවාර්යෙන් ඔයා මේ විස්තර ටික කියවන්න. එතකොට ඔයාට ඒකවා කිව්වොත් එම ඔයාට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි රෝමින් රේට්ස් එක ගත්තොත් එම මේක තමයි ගොඩක් විශේෂයෙන්ම දේ ඔයාලට කියන්න ඕනේ. එතකොට මේක සාමාන්‍යයෙන් ඔයා මොන කන්ට්‍රි එකකට යන්නේ? එක්කෝ අෆ්ගනිස්තානෙ, එක්කෝ කොහේ හරි ඕස්ට්‍රේලියාවේ වේවා. ඉතින් මම උදාහරණයක් විදියට ඕස්ට්‍රේලියාවේ බලන්නම්. එතකොට සීමෝන් එක දාපුවාම සාමාන්‍යයෙන් කෝල් ටු ශ්‍රී ලංකා. ඒ කියන්නේ ලංකාවෙන් නම් කෝල් කරොත්ම මිනාඩියකට රුපියල් 50ක් කැපෙනවා. එතකොට වෙනත් කන්ට්‍රි වල ගන්නවා නම් මිනිත්තුවකට රුපියල් 400ක් විතර කැපෙනවා. එතකොට ඉන්කමින් කෝල් වලදත් අනිවාර්යෙන් 50ක් කැපෙනවා. එතකොට SMS වලත් එක මෙසේජ් එකට ඩොලර් සෝරි ඩොලර් නෙමෙයි ඩොලර් මයි කියෙවෙන්නේ ලංකාව සල්ලි රුපියල් 35ක් විතර කැපෙනවා එක මෙසේජ් එකට. කවුරුහරි වාගේ මෙසේජ් කරනවා නම් ඔයාගෙන් ඒක කැපෙන්න. එතකොට මෙන්න මෙතනදී මෙහෙම දෙයක් වෙනවා. උදාහරණයක් විදියට මම සාමාන්‍යයෙන්
දෙදස් පහළුවේ හෝ දාහතය හරි මම දුබයිවලට ගියා. ඇතොට සාමාන්‍යෙන් අපේ සිම්මකට සල්ලි තියන්නත් ඕනේ, මේ පෙත්තට සල්ලි තියන්නත් ඕනේ. උදාහරණයක් විදිහට මම ඔයාට කෝල් කරනවා නම් ඔයාගේකට සල්ලි තියෙන්නත් ඕනේ, මගේකට සල්ලි තියෙන්නත් ඕනේ. එතකොට දෙපෙත්තෙම සල්ලි තියෙන්න ඕනේ. එතකොට තමයි කෝල් එක යන්නේ. එතකොට තමයි කෝල් එක ඔයාට කතා කරගන්න පුළුවන්. මම හිතන්නේ දෙපෙත්තම සල්ලි කැපෙනවා. ඔයාලා දන්නවනම් මේ ලංගෙදි කවුරු හරි එහෙම කරලා තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් දාන්න. එතන මෙසේජ් උත් එනවා, OTP ත් එනවා, මට බලා ගන්න හම්බුණා. එතකොට ඔයාලා ඔන්න ඔය විදිහට මම හිතනවා මේ ලංගෙදි කවුරු හරි එහෙම ගියා නම් අනිවාර්යෙන් ඔයාලා දන්න දේවලුත් එහෙම අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඔයාගේ ලංකා තියෙන සිම් එක ඒ රටවල ගියොත් එහෙම එතකොට අපි පස්සේ සිම් එකක් අරගෙන ඔයාගේ සිම් එක එතකොට යූස් වෙන්නේ නැහනේ. සාමාන්‍ය මාස 3ක් හරි 6කින් පස්සේ ඔයාගේ සිම් එක සල්ලි දාන්න නැතුව ඒ වගේ දෙයක් ඔයා මුකුත් යූස් කරන්න නැතුව ඒ සිම් එක තිබ්බොත් එහෙම අනිවාර්යෙන් ඔයාගේ සිම් එක ඩීඇක්ටිවේට් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් පල්ලින් කමෙන්ට් කරන්න, ඔයාලට එහෙම වෙලා තියෙනවද කියලා, විනාඩියකට කීයක් කැපෙනවද කියලා. එතකොට අන්තිම වශයෙන් ගත්තොත් එහෙම ඔයාගේ සිම් එක ඕනම සිම් එකක් වේවා, ඔයාගේ Google එක ඒ සිම් එක නම රෝමින් කියලා සර්ච් කරපුවාම එතකොට වඩ ගොඩක් විස්තර එහෙම වඩ දැනගන්න පුළුවන් වෙයි. ලංකාවේ තියෙන සිම් එක වෙන රටකට ගියොත් එම වඩ අනිවාර්යෙන් යූස් කරගන්න පුළුවන් නේද? ඉන්ටර්නැෂනල් රෝමින් විදියට වාගේ සිම් එක හැරවෙනවා. මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් පල්ලින් කමෙන්ට් කරන්න. ඔයාලා මේ දේවල් වලට මුහුණ දීලා තියෙනවද? ඒ වගේම දැන් නම් ඉතින් හැමතැනම Wi-Fi තියෙන නිසා එයාපෝර්ට් වලට දැන් නම් කිසි ගැටලුවක් නැතුව මෙහෙම අවස්ථාවක් නැහැ කියලා මම හිතනවා. ඔයාලගේ දන්න අය කවුරු හරි ඉන්නවනේ. ඉතින් වෙන රටකට ගිහිල්ලා අපි සිම් එකක් ගත්තාම පාස්පෝර්ට් වලින් සමහරක් වෙලාවට සිම් දෙන්න තිය අවස්ථාවල් තියෙනවා. එතකොට යාළුවෙක්ගේ හරහා ගන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් වලදී හදිසි වෙලාවට ඔයා පිට රටකට ගියොත් එම දුම ගානෙන් ගෙදර ආයට කෝල් එකක් හරි දීලා කියන්න පුළුවන් දෙන්න ඕනේ මේ ඩේටා රෝමින් එක. එතකොට එතනදී ගොඩක් ඔයාලා හැම කෙනෙක්ටම වැඩගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ අදහස අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට ගොඩක් වැඩගත් වෙන්න ඇති. මාත් එක්කම එක දිගට ඉන්න channel එක අනිවාර්යෙන් subscribe කරන්න.